ආයිබෝන් කියලා සිරිනම් සාදරයෙන් පිළිගන්න පසිම්පිසි ගෲප් channel එකට මොබයිල් ඇප් ගැන කතා කරන දෙවෙනි වීඩියෝ එක තමයි අද මම ඔයාලට අරන් ආවේ අද මම ඔයාලට කියා දෙන්න හදන්නේ මොබයිල් එකෙන් කීබෝඩ් ප්ලේ කරන්න පුළුවන් ඇප් එකක් ගැන ඉතින් මේ ඇප් එක ගොඩක් හොඳ ඇප් එකක් කියලා මට තේරුණා ප්ලේ ස්ටෝර් එකෙන් අරන් භාවිත කරද්දි ඉතින් අතන මේ ඇප් එක ගැන මට ඔයාලට ලොකු දැනුමක් දෙන්න බෑ මොකද මම කීබෝඩ් ප්ලේ කරන්නේ නොවන හින්දා ඉතින් මම හිතුව අතන මේ ඇප් එක ගැන භාවිත කරද්දි මේක කීබෝඩ් ප්ලේ කරන කෙනෙකුට ගොඩක් වැදගත් වෙයි කියලා එකකින් ගොඩක් ඉගෙන ගන්න දේවල් තියෙයි කියලා මම හිතුවා. ඉතින් අනිවාර්යෙන් මේ ඇප් එක ගැන දන්න තව අය ඇති. ඒ අයට මම කියන්නේ ඔයගොල්ලෝ දන්න දේ මේ ඇප් එක ගැන අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මොකද මේ ඇප් එක භාවිත කරන කෙනෙක්ට ගොඩක් වැදගත් වෙයි. ඒ ඇප් එකෙන් ගොඩක් එයාට වැඩ ගන්න පුළුවන් වෙයි. ඉතින් මම නැවතත් කියනවා මේ ඇප් එක ගැන ඇත්තටම මම ලොකු විස්තරයක් දීලා නැහැ. මොකද මම දන්න පුංචි දේවල් කිහිපයක් පමණයි මේ කියලා දෙන්නේ. මේකෙන් ඊට වඩා වැඩ ගොඩක් කරන්න පුළුවන්. ඉතින් එහෙම කරන්න පුළුවන් දන්න ඉන්නවනම් අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඉතින් මම නැවතත් කියනවා මම මේ ඇප් එකේ දන්නේ බොහොම පොඩි කොටසක් තමයි කරන්න. ඉතින් ඒ දන්න දේම ඔයාලන්ට මේක කියා දෙනවා කොහොමද කරන්න කියලා. ඉතින් මේකේ මීට වඩා මම කියා දෙන්න දේට වඩා ගොඩක් දැනුම් මේ ඇප් එකෙන් ඔයාලට ගන්න පුළුවන්. ඉතකොට පුළුවන් මේ ඇප් එක අරගෙන ඒ ඇප් එක කොහොමද මේකේ තියෙන්නේ මේ ඔප්ෂන් මොනවද කියලා ඔයාලන්ට ඒක අරගෙන බලන්න. ඒ වගේම මතක් කරගන්න නැවතත් දන්න කෙනෙක් ඉන්නවනම් අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න මේ ඇප් එකේ මේ ඔප්ෂන් භාවිත කරන්න හැටි වැඩිදුර දන්න කෙනෙක් ඉන්නවනම් අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. එහෙනම් ඉතින් අපි වීඩියෝ එකට යමු. හරි ඉතින් මේ කීබෝඩ් ඇප් එක ඔයගොල්ලන්ට ප්ලේ ස්ටෝර් එකෙන් ගිහිල්ලා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ ප්ලේ ස්ටෝර් එකේ මට මෙන්න එහෙම ගිහිල්ලා මෙන්න මේ විදියට ORG 21 කියලා ටයිප් කරාම අපිට මේ කීබෝඩ් එක මෙන්න මේ විදියට පෙන්වනවා. ඉතින් මේ ඇප් එකේ ඩවුන්ලෝඩ් ලින්ක් එක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා දෙනවා. ඔයගොල්ලෝ පුළුවන් ඒකට ගිහිල්ලා මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. දැන් තමයි මම මේක ඉන්ස්ටෝල් කරගෙන තියෙන්නේ. මට ඕපන් කියලා තමයි පෙන්වන්නේ. ඉතින් ඇප් එක මෙන්න ඉතින් ඕපන් කරගන්න. අතර මේ ගොඩක් වැඩ තියෙනවා. අපි සාමාන්‍යයෙන් ගෝ වැඩ ගැලි ගොඩක් මේ කීබෝඩ් එකේ තියෙනවා. ඉතින් මම ඔයාලට සරලව මේකේ සාමාන්‍යයෙන් අපි ඇත්තන පාවිච්චි කරන කීබෝඩ් එක වගේ බීට් ටෝන් ඒ විදිහට තියෙනවා. සාමාන්‍යයෙන් ගොඩක් දුරට ඒකෝස්ටික් පැත්තට යන බීට් ටිකක් තමයි තියෙන්නේ. ඉතින් මුලින්ම මම ඔයාලට පෙන්වන්නම් මේකේ තියෙන මේ ස්විච් මොනවද කියලා ළඟට ගල්ලා. ඉතින් ඇත්තටම ගොඩක් ඇඩ්වාන්ස් විදිහට මේකේ තියෙනවා. මයික් වීසි මෙතන තියෙනවා. ඇත්තටම පිච් බෙන්ඩ් එක ඒ විදිහට ඒ දේවල් තියෙනවා. ඒ වගේම ඉන්ට්‍රෝ වේරියේෂන් බ්‍රේක් එන්ඩින් ඒ වගේ ඉෆෙක්ට්ස් දාන්න තියෙනවා. ඊට පස්සේ මෙතන අපේ ඩිස්ප්ලේ එකක් දීලා තියෙනවා. ඒ වගේම ටෙම්පර් ඇඩ් කරගන්න අපිට මෙන්න මේ ස්විච් එක භාවිත කරන්න පුළුවන්. ඊට පස්සේ ස්ටාර්ට් ස්ටොප් අපිට කෝඩ්ස් වලින් කෝඩ්ස් එකක් ටච් කරාට පස්සේ බීට් එක පටන් ගන්න විදිහට ස්ටාර්ට් වෙන විදිහට අපිට හදන්න පුළුවන්. ඒක ෆේඩ් ඉන් අවුට් තියෙනවා. ඊට පස්සේ රීසෙට් ටැප් ටෙම්පෝ කියලා ඒ විදිහට එතන මේ ටෙම්පෝ ආදාන්න තිය පුළුවන්. ඊට පස්සේ ඔටෝ ෆිල් කියලා ස්විච් එක තියෙනවා. ඉතින් මේ විදිහට ස්ටොප් අපිට පෑඩ්ස් ස්ටොප් ඒව හදා ගන්න පුළුවන්. මේ විදිහට ඔප්ෂන් තියෙනවා. ඒ වගේම ස්ලයිඩර්ස් කියලා බැලුවහම මෙන්න විදිහට එක්විලයිසර් තියෙනවා. අපිට ඒවා ඒ විදිහට හදාන්න පුළුවන්. ඒ වගේම ආයි මේන් එකට ගිහින් මෙතනින් ඉෆෙක්ට්ස් ගියාම මෙන්න විදිහට අපිට ඉෆෙක්ට්ස් ගොඩක් තියෙනවා හදාගන්න. ඒ විදිහට ඒ ටෝන් වල ඒ දේවල් හදාගන්න පුළුවන්. ඊට පස්සේ ආයි ලයිව් කිනරි කියලා මෙතනක් තියෙනවා. ඒ විදිහට අපිට EQ කරගන්න පුළුවන් දේවා. ඊට පස්සේ ආයි ස්ලයිඩර් එක මේක. ඊට පස්සේ ආයි මේ විදිහට මෙන් ඉන්ටර්ෆේස් එකට එනවා. ඉතින් මේ විදිහට අපිට ඒකේ ඉන්ටර්ෆේස් හතරක් බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. මේක 2 3 4. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේකේ තියෙන අපිට ඒ සෙටින්ග්ස් අපිට ඕන විදිහට හදාන්න පුළුවන්. ඉතින් මොකද සරලව ගැදෙන කොහොමද අපි බීට් ටැග් මේකේ ප්ලේ කරන්නේ වගේම කොහොමද මේකේ අපිට පුළුවන් ඇත්ත කීබෝඩ් එකේ කෝඩ්ස් අල්ලන්න. ඔය වගේම ටෝන්ස් ගොඩක් තියෙනවා මේකේ. මම කොහොමද ගැදෙන්නම් ඒකේ කෝඩ් අල්ලන්නේ. ඒ වගේම කොහොමද බීට් එක දාන්නේ අපිට බීට් වල කෝඩ් පැත්ත වෙනස් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් බේස් රිදම් පැත්ත වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේම ටෝන් පැත්ත වෙනස් කරනවා බීට් එකේ ටෙම්පෝ අඩු වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම බීට් එකේ ඩ්‍රම් පැත්ත පෑඩ් පැත්තේ අඩු වැඩි කරගන්න පුළුවන්. මම කට සරල ගේදරන් කොහොමද මේකේ ටෝන්ස් තියෙන්නේ කියලා. ඉතින් ඇත්තටම මේ තියෙන කීබෝඩ් සෙට් එකේ තියෙන මේ ටෝන්ස් ටික ඔකට මෙන්න මේ එකගෙන ටච් කළාට පස්සේ ඔකට පේනවා මෙන්න මෙතන ටෝන්ස් ටික මේ විදිහට එනවා. අපි සමහර දැන් මෙතන ටච් කරාම මේ තියෙන්නේ ඒ දින ටෝන්ස් ටික අපිට එතනින් අවශ්‍ය එකක් සිලෙක්ට් කරලා වාදනය කරන්න පුළුවන්. ඊට
පස්සේ අපි keyboard set දෙකට 800 විදියට ඒකේ තියෙනවා menu විදියට tones සයි 3ට ආවට පස්සේ 3ෙත් තියෙනවා මේ විදියට tones टोन पेट बला पुड़वा इतने अभी बीट पेट मेदन तीन बीट पेट मेन तीन मेन मे देवनी तपन मेन मे देवनी मेन तीन बीट बीट अभी कोट स्कीपेट तम दी पी वन पी टू पी थ्री विधि पी सेवन अब अब मेके एड कर पर्चे कर लिंक दिन मेक तीयन का प्ले का सामान्य तरह मेके मैं देखो बीटे तीयन मैंने मे सिक्स की मैंने पर्सियन एसरी वन की मैंने मेक टच करना टे अब स्टार्ट स्टॉप की मैंने मेक प्ले वेना इध मेरा अभी आईकरण बीट पुलवा इध मेन मे सैटिंग की मेन मे सैटिंग आईकरण गिट बस पेना मेन सैटिंग आईकरण गिट बस मेन दीना बीट मेमेतन दीना मे सीएलूम बीट मे कोटास सीएलूम बीट मेतन मे दीना मे दीना बीट मे दी बीट इटे मैं भावितागरा मेन मे मेन बीट पेना हाईलैट दीन एक मार्केला दीन इधं ए बीट अभी वेनस्कार मेन मेदे बीट तीन तेना मेन मेदन तीन बीट मेक भावित करें मेन बीट मैं बीट इक तीन मेन तेना अभी पुलवांग मेद अडजस्ट करना इत मेन अर्थम तीना कॉर्ड वॉल्यूम अभी अडवाडी करना पुल इटे ड्रम पर्कशन वॉल्यूम इटे बेस वॉल्यूम मेक बेस गिटार इटे मेदन तीन रिदम पेत इटे अभी अड्डू करना मैं भी अड्डू कर बोलवा थिंक इट ड्रम पेत इटे प्रदर्शन पेत अड्डू कर मैं भी अदा बोलवा इट ड्रम पे वेड कर बोलवा इध मे विधि अभी बीट विनस्क अदागन बोलवा थिंक मेन विधि बीट अदागेना इधन बीट विनस्क मेन विधि ना बीट दाना बीट तौर का मकना मैंने बीट विनस्क विनस्क मैं दाना इतने मेक मेक विनस्वी मे मम्मी की याद मम्मी करना की याद दीवा विनस्वी हरियट हाँ अत्र हेडसेट यूज कर लगे बेस रिदम पे हाँ पुड़वा अत्र मे ऐप यूज करना हेडसेट यूज करना होंगे पे हाँ बिट पुलवा इधन इट बस मित्र पेन तीरवा स्टार्ट स्टॉप की इतना बिट मेन स्टार्ट की क्लिक करला मेतन तीनवा कोड स्कैन इट इस कोड मेमोरी टेम्पो लॉक मे विधि सेटिंग्स टेम्पो आईडी करगाने मैं कलिंको आईडी के ए विधि मेतन तीन इट इस अपने बोलवांग कोड स्कैन की एब्बूट पास मेन मेक मैं अवता मम्मी के ऑफ करा मेक एब्बूम मेन विधि कीबोर्ड देखकर रात इनकी बेदेन ఏకన ఇకపెత్త కోడ్స్ అల్లన్న పులు అపి సాధారణ కీబోర్డ్ అప్లై కర్నవగే ఇకపెత్త కోడ్స్ అల్లన్న పులు అనిపెత్తే టోన్ టిక దినన పులు అనేది టోన్ టోన్ ఒకలన్న మే కీబోర్డ్ ఎక మెన్న మెదే మూడ్ కేనేకిన్ వినస్ కరగన్న పులువా మెన్న విధియట లేయ దెహకట ఎదకొట మెన్న మే కొడస కోడ్ సహ మెన్న మే టిక అపి టోన్ పే కలన్న పులువా ఇది మెన్న విధియట మే మే మూడ్ ఎక సహ మెన్న మూడ్ ఎక అపి ఉదాహరణ పులు మూడ్ దెహకట పావిచి గన్న పులువా ఎవగేమ ట్యాప్ కేల గత్తిన మెన్న మెదే మెతని పులు అపిట వివిధ ఏ శబ్ద తీన మేకి మెన్న విధియట अपीट एवा यूज कर पुलवा इटा अब मेतनी पुलवा मैक संबंध कल हरिना मेम तीयदी मैक दीयट वॉइस रिकॉर्ड पुलवा मेतनी अब रिकॉर्ड दागन पुल मेन मेवी दीयट इतना मेत यूएसबी मीडिया ऑप्शन तीयनवा इगेम मेतन स्प्लिट मिक्स तीयनवा इट वस्ते मैंने मेतनी मैं कल इंक कॉर्ड अल्लि प्लेन दिन पुलवा की स्टार्ट स्टॉप दंगे कोड अल्लाह पेन्न एलुहा मे बीटे मैंने बीटे दाला दी
කෝඩ් එක ඇල්ලුවම බීට් එක වදින හැටි මම ඒ බීට් එක පටන් ගන්න හැටි මම ඔයාලට පෙන්වන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි කෝඩ් එක අල්ලද්දි පටන් ගත්තේ. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න ස්ටොප් එක දාලා අපිට ඕන විදිහට බ්‍රේක් කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට අපිට ඒ පහසුකම් මේක දීලා තියෙනවා. ඊට පස්සේ අපිට ඒක නැති කරලා මෙන්න ඉතින් නැවත කෝඩ් එක අල්ලලා බීට් එක දාලා අපිට මෙතනින් පුළුවන් මේ බ්‍රේක් කියන එකේ බ්‍රේක් එක එකට යොදන්න මෙන්න මේ විදිහට. ඊට පස්සේ තව ඔප්ෂන් තියෙන මෙන්න මේ විදිහට මේ විදිහට ඒ පටන් ගන්න ඉන්ට්‍රෝ තියෙනවා. ඊට පස්සේ එන් කරන එන්ඩින් තියෙන මේ විදිහට නැවතත් ඒ කෝඩ් එක මම මෙතන කෝඩ් එක ස්ටාර්ට් එක නැති කරලා නෝමල් කෝඩ් එක දාලා පෙන්නන්න. මෙන්න මේ විදිහට මෙතන අපිට පුළුවන් ඉතම අලංකාර මෙන්න විදිහට මෙන්න බ්‍රේක් එකක් දාන්න මේක ෆේඩ් එක ෆේඩ් අවුට් වෙලා බීට් එක නතර වෙන විදිහට මෙන්න ෆේඩ් එක ෆේඩ් වෙලා බීට් එක නතර වෙනම විදිහට. ඉතින් එයාගේ විවිධ එන්ඩින් ඔප්ෂන් අපිට යොදා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි නැත බීට් එක විදිහට දාලා අපිට මේක විදිහ ඉන්ටර් බොයි දාන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේවෙන් වෙනම වේරියේෂන් දාන්න පුළුවන් බීට් එකේ. ඔකට පුළුවන් මේ ඇප් එක අරන් මේ දේවල් බලන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ අල්ලන කෝඩ් එක මෙන්න එතන තියෙන මෙන්න උඩ සඳහන් නම් ඔයගොල්ලෝ ලංකල පෙන්වන්නම් ඒක. ඔයාලා බලන්න පුළුවන් මෙතන කෝඩ් දැන් චේන්ජ් වෙන හැටි. ඒතම ටික කපහසුයි මේ කීබෝඩ් එක ගහන්න. මොකද ඒ කීවල ප්‍රමාණය ඉතින් ගොඩක් පොඩි හින්දා ප්ලේ කරන්න අමාරු තත්ත්වයක් තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඒකේ අපිට බීට්ස් ප්ලේ කරගන්න පුළුවන්. ඒ විදිහට කෝඩ් අල්ලලා සාමාන්‍ය වන් මෑන් කරන කෙනෙකුට ඒ වන් මෑන් कीबोर्ड यूज करना यूज करना पुल इट वास्ते आप पुल मेदी टेम्पो वेडी कर टेम्पो अडवेडी मैंने से पुलवा मे गोडा ऑप्शन तीनवा ऑप्शन पुल मे अपे अरगना ऑप्शन को ना दिखे मैं तीनवा पिच बेड मैं टोनदा मैं टोन दाता ऑप्शन मे दीला तीन इधन पुला मेन वे ऑप्शन मे अपे अरगना मेके तीन ऑप्शन टीका बाविता अद्धा क्लब आगे